ඕගලන්ට මතකයි අපි රටව අහලා තියෙන සමයක කොරෝනා තත්ත්වය නිසා මම ගෙනාවා ආලංග සම්බන්ධ වීඩියෝ. ඉතින් මම ඇවිල්ලා මෙතන ආලංග බීජ පැල කරා. දැන් ඉතින් මේ ආලංග බීජ පැල වෙලා විශාල ශාකයක් වෙලක් වඩ පරිවර්තනය වෙලා දැන් මේ ශාකේ වැලි ලස්සනට බීජ හටගෙන තියෙනවා. බලන්න ඕනවා. ඉතා සුන්දර. පෝංචි වලට ආදේශයක් ඒකට භාවිත කරන්න පුළුවන් මේ ආලංග ශාකේ. ඉන්න කරන්. ඉතින් එල්ල සමහර කරන් සුරු කරලුත් තියෙනවා බීජ වගේම. හැබැයි ඉතා සුන්දර දැර්ශය. ආලංග ශාකේ. ඉතා ගුණදායි පෝෂදායි ආහාර වේලයක් ලබා ගන්න අවශ්‍ය වෙන වෙලාවක ඇඟේ ප්‍රතිශක්තිය කරන්නේ වැඩි කරගන්න අවස්ථාවක මෙවැනි දේශීය ආහාර අපේ රටට ආවේනික වූ ආහාර ලබා ගැනීම ඉතාමත්ම වටිනවා. ඉතින් බලන්න ආලංග ශාකේ තාමත් හොඳින් වැඩිලා අල දරලා තියෙනවා. හරි සතුටුයි. ඉතින් ඕගොල්ලන්ගේ වත්තෙත් මේ වගේ දේශීය ආහාර වගා කරමු. කුෂි රසායනික ද්‍රව්‍ය නොයදා ශරීර සෞඛ්‍යයට හිත කරන පරිදි අපේ දේශීය අත්යට මුල් තැන් දෙමුක අපිටත් අපේ ආර්ථිකයටත් අපේ මුදල් පසුම්බියටත් අපේ ශරීර සෞඛ්‍යයටත් ඉතාමත් යහපත්. ඉතින් යාළුවනි මම කියන්නේ වගා කරමු ජීවත්වෙත්. ස්තුතියි. ඉතින් මේ වීඩියෝ දකින යාළුවෝ ඔය YouTube channel එක SL Best Train YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. ගිහින් ඉන්න ඔබ සැමට සුබ දවසක්.